ජීවිතයට ඇලුණු ඇලුමැක්ස් ඉතියාව හා සම්බන්ධ මේ ගිවිසුම තුළ අපි අඩුපාඩු තියෙන්න පුළුවන්. මමත් මෙතුමා කිව්වා වගේ මමත් දැකලා නැහැ මේ ගිවිසුම. අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි පටන් ගත්ත වෙලේ ඉඳලා මේක මේ 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 මේක දකින විදිය ධනාත්මක ඍණාත්මකව දකිමින් මේක විවේචනය කරමින් මේක මහා බිල්ලෙක් මවාපෑම කියන එක මං හිතන්නේ අපි කාටවත් සුභවාදී නැහැ. ඉතින් මේ දැන් කතා කරන්නේ මං දැක වේදිකාවල තැන් තැන්වල මේ අරවයි පාස ඊපය පාරක මුකුත් තාම කවුරුත් දන්නේ නැතුව එපා කියනවා. හරි, අපි මේක දැනගෙන ඒක නොදෙනවා නම් ඒක එතන යම් වරදක් තියෙනවා, අපි ලබා ගත යුතුයි. නමුත් මම කියන්නේ අපි අවුරුදු 75-30 නිදහස අරගෙනත් අපිට ගිය ගමන යම් යම් තැන්වලදී අපි කඩාගෙන වැටුතුන් අපි දැක්කා. අපි දැක්ක 50 ගණන්වල අපි කඩාගෙන වැටිච්ච තැන්, ඊට පස්සේ විවෘතාර්ථිකේ නොලැබී 70 ගණන්වල අපි කඩාගෙන වැටිච්ච තැන්, ඊට පස්සේ මේ රටේ නොයෙකුත් යුද්ධවල ඇතුණු සමහර රටේ දේශපාලන පක්ෂ විසින් නිර්මාණය කරපු ගැටලු නිසා අපි ආපස්සට ගියා. ඒ වගේම එල්ටීටී සංවිධානය අවුරුද්දක් විස්සේ අපි රට ඉතින් අපි හැමදාම ආපස්සට ගිය රටක්. ඉතින් මේ අවස්ථාවේදී මම හිතන්නේ අපි අද දකිනවා ඉන්දියාව තව අවුරුදු 5කින් 6කින් ලෝකෙ තුන්වෙනි බලපතා වෙනවා. හරි, තුන්වෙනි බලතා වෙනවා. 2030 වෙනකොට ප්‍රෙඩිකට් කරලා තියෙනවා. නමුත් ඊට ඉස්සෙල්ලා වෙයි. නමුත් අපි අද දකිනවා තව ඊළඟ අවුරුදු 20 සවුත් ඉන්දියාව තමයි ලෝකේ වැඩිපුරම වැඩියෙන්ම සංවර්ධනය වෙන කලාපයේ බවට පත් වෙන්නේ 1 trillion economy එකකට යන්න තියෙනවා. ඒ වගේ දේව අපි මං හිතන්නේ මම නම් දකින්නේ යම් අඩුපාඩු තියෙනවා නම් මොන ඒ ගිවිසුම් වල අපි ඒ නිවැරදි කරගෙන අපිට ඉන්දියාව හෝ අනිකුත් රටවල් වල හොඳ දේවල් ලබාගෙන මෙතනදී සමහර අය කියයි මට මතකයි සර කාලයක දේශපාලන පක්ෂයක් කියලා එක ලුකුවා මේ ගිවිසුම වුණොත් එහෙම කොණ්ඩේ කපන බාබරලත් එයි මේගොල්ලොත් එයි අරගොල්ලෝ මේගොල්ලෝ ඔක්කොම එයි කියලා. ඉතින් ඒ වගේ අර චීප් විදිහට මේක බලන්නේ නැතුව ඒ වගේ අපි මේක ධනාත්මකව බලලා අපි ඒ අස්සම් කරන වෙලාවට 24 අස්සම් කරනවා වෙන්න පුළුවන්. නමුත් මම නම් දකින්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ කිසිම උවමනාවක් නැහැ මේ රට අවඩක් කරන්න. එහෙම නැත්නම් මේ කඩාගෙන වැටිච්ච රට එතුමා මේ තත්ත්වයට අරගෙන ඉන්නේ නැහැ අවුරුදු කීපයක් ඇතුළත. ඉතින් දැන් තියෙන මම දකින්නේ මේ සියල්ලක්ම අර පටු දේශපාලන බලයක් ලබා ගන්න මෙහෙන මෙහෙයුම් හැටියට. නැදන් දමන්සනායක මහත්මයා ඔබ කියනවා අර බාබර්ලා පවා ලංකාවට එයි කියලා. ඒ කියන්නේ අර ඔබ පාවිච්චි කරපු වචනේ තමයි චීප් කියන එක. ඒ වගේ තර්ක ගොඩ නැගුවයි කියලා. ඇයි එන්න බැරිද? ඒ කියන්නේ ඉන්දියාවේ රැකියා විරහිත අය කෝටි 4,000,000ක් ඉන්නවා. අපේ ජනගහනය වගේ දෙගුණයක් විරකියාවෙන් පෙළෙනවා. ඔවුන් නෙයිනේ මේ දොරවල් ඇරිහා. හරි. ඇයි අපි ඒගොල්ලන්ට බය වෙන්නේ? අපිට තරම් කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ එක්ක. මගේ කොණ්ඩේ කපන බාබර් හොඳනම් මම මොකද ඉන්දියන් බාබර් කෙනෙක් ගාවට යන්නේ? හරි. ඇයි යන්නේ මම? දැන් ඒකයි. අපි තරඟකාරීත් අපි බය වෙන්න නරකයි. හරි, ඉන්දියන් දොස්තර කෙනෙකුට අපේ දොස්තර හොඳ නම් අපි යනවා ඉන්දියන් දොස්තර ගාවට. මෙන්න මේක තමයි මේ මේක තමයි වැරද්ද මෙතන තියෙන. හරි, අපි ඒ තර ඒ ඕන කෙනෙක් ආපුවා. දැන් අපේ රටේ මිනිස්සු කියලා පිටරට වැඩ කරන්න. අද ඩුබායි සහ සිංගප්පූරුව කියන රට බලන්න. ඕනම කෙනෙකුට ගිහලා ව්‍යාපාරයක් කරන්න බලන්න පුළුවන්. ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඉමසු අද දියුණු වෙලා තියෙන ඒ රටවල් ඒ තත්ත්වයට ඇවිල්ලා. අද මේ රට මේක ගෙනියනකොට යම් කණ්ඩායමක් හැමදාම ආපස්සට අඳිනවනේ. මේක තමයි අපේ රටේ අවුරුදු ගානක් තිස්සේ අපි දැක්ක දේ. ඉතින් ඒ නිසා යම් අවස්ථාවක හරි අපි ඒ තීන්දුව තීරණ අරගෙන අපි ඉදිරියට ගියේ නැත්නම් අපේ කාලේ දැන් ඉවරයි කියමුක අපේ දරුවන්ටත් මේ රටක් නැතුව යනවා. ඉතින් අපි දැන් ඉඳගෙන මෙතන ඇවිල්ලා වුණා ගොඩාක් දේවල් අපිට කියන්න පුළුවන්. හරි, මම කියන්නේ සීපබ් මොකක් මේ ගිවිසුමේ තියෙන සියලුම දේවල් මම දැකලත් නැතුව. නමුත් මම කියන්නේ අපි ඒක ධනාත්මක හිතමු. දැන් අපි ඒක මම උදාහරණයක් අරගෙනම කිව්වේ. ඉතින් අපි දැන් මේ ඒ වගේම තමයි කියන්නේ. දැන් කන්ස්ට්‍රක්ෂන් එක කට්ටිය මේ රටේ එන්න ඕනේ. අද නැත්තම් මේ රටේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක කඩාගෙන වැටෙනවා. ඉතින් දැන්ටමත් ඒ වගේ යනවා. ඉතින් ඒ වගේ අපේ රට තරංකාරීත්වයක් දෙන්න පුළුවන් නම් අපේ තොරතුරු තාක්ෂණ වේදියාට ඉන්දියන් තොරතුරු තාක්ෂණ වේදියාට ෆයිට් එකක් දෙන්න පුළුවන් නම් ඔවුන්ගේ ටෙක්නිකල් නෝහව් එක අපිට ලබා ගන්න පුළුවන් නම් අද ඉන්දියාව රොකට් යනවා හඳටත් යනවා. නමුත් අපි තාම මම දකින තොරතුරු තාක්ෂණය 1995-96 තිබුණු විදිහම තමයි අදත් තියෙන්නේ. તો අපි අප්ලිෆ්ට් වෙලා නැහැ. අපේ හැම කෙනෙක්ගේ මෙන්ටැලිටි එක තියෙන්නේ කොහේ රටකට කියලා රස්සාවක් කරන්න. නමුත් අද ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වේදිකාව ඇමරිකාවේ ඉඳලා ඉන්දියාවට එන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අපි මේ පරිවර්තනයට යන්න ඕන. අපි හැම තිස්සෙම හැම එකක්ම බිල්ලෙක් බවාපෑවොත් එහෙම මං හිතන අපේ රට ගමනක් නැහැ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.